තමුන්ව වැඩට ආවේ දවස් කීයකට පස්සේද? මට හරියට මතක නෑ සර්. තමුන්ට ඕන ඕන වෙලාවට යන්න ඉන්නේ මේක අම්බලමක් කියලාද? බලන්න තමුන් රාජකාරී කරන තැනට කිසි දැනුදීමක් නැතුව එක දිගට දින 6 නිවාඩු අරගෙන තියෙනවා. තමුන්ගේ මව් දෙමාපියන්ගේ බූදල ඉස්සරහවත් වැදගත් මිනිහ මේ විදිහට හැසිරෙන්නේ නැහැ. මේක තමුන්ලා ගෙදර මිනිස්සු එදා වෙලෙ පරිමා ගන්න කරන සිල්ලර කඩයක් නෙවෙයි. රටේ වැදගත් පිළිගත් ආයතනය. මේකේ පවතින ක්‍රමයට අනුගත වෙලා රාජකාරී කරන්න බැරි නම් හොඳම දේ වැදගත් විදිහට මෙහෙන් අයින් වෙන එක පහ. එහෙම නොවි තමුන් හිතුමනාපෙට වැඩ කරන්න ගියොත් තමුව කවුරු මෙතෙන්ට දැම්මත් අයින් කරන්න මං. එහෙනම් ඔය කෙක්කෙනත් එක්ක තියෙන දැන ඇඳුනුම්කන් නෑකන් ලොකුකන් හැටියට මෙහි පාවිච්චි නොකර තමුන්ගේ පාඩුවේ රස්සාව කරන් ඉඳ බලන්න. සිදුත් එක්ක තම මොකුත් කියලා නැද්ද උදේ වෙච්ච සිද්ධිය ගැන? සිදුත් ඒක දෙන්න ගිය වෙලාවේ අම්මා අඬන්නේ ඉඳලා කඳුළු පීදගත්ත කතාවක් නම් කිව්වා. මේ අපිටත් වඩා සැහැල්ලුවෙන් හිටිය අම්මට එකපාරට මොකද උනේ අමායා? අනේ මන්ද දේවක. ඔයා හිතන්නේ කවුද මිනිස්සෙක් වාහනේට නගින්න ගියා කියන කතාව අම්මා හිතලා කියන එකක් කියලාද? මොනාරි පුංචි දෙයක් වෙන්නේ නැති දේවක. හැබැයි තින් අම්මට මේ තරම් කලබල වෙන්න තරම් සිද්ධියක් කියලා එක මම නම් හිතන්නේ. අයියෝ ඒක කියලා අන්තිමට hina උනේ. නෑ ඉතින් මේ කොහෙවත් යන මිනිස්සෙක් අත්වැරදීමකින් හරි හොරකමට හරි වාහනේට ගොඩ වෙන්න ගිය එකට අම්මා පලිදරන්නේ තපිත් එක්කනේ. පුංචි කාලේ අපිත් මොන දේ වුණත් පලිදරන්නේ අම්මා තාත්තා ගාවනේ අය. ඒක නිසා ඔය වගේ දේවල් බොහොම ඉවසීමෙන් ආදරෙන් කතා කරලා විසඳ ගන්නවා. ඔය ටිකක් වැවුනට පස්සේ අම්මට කතා කරලා මේක නහන්න.
අපේ අම්මා මට නොකියන දේවල් උත්තර කියන එකේ මේක නොකියන එකක් නැහැ. ඒ ඉස්සර දේවක. දැන් අම්මා එහෙම නෙමෙයි. ඒ වට පේන හැටි. අපේ අම්මා තාමත් මට වඩා ඔයාලට කිට්ටුයි. මං ආයෙ ඔය ගැන අහන්න ගියොත් අම්මට කේන්තියයි දේවක. හොඳම දේ අම්ම නිදහසේ ඉන්න වෙලාවක් බලලා ඔයාම අම්මගෙන් අහන එක. පහන් මට ඔයා ළඟින්ම ඉඳ ගන්න ඕනේ. හිතුවා ඔයා මාව විල්චෑකෙන් වගේ පුටුවට තියලා ඔයා විල්චෑක ඉඳගන්නේ කියලා. පුළුවන් මගේ තාත්තත් එක්ක චුට්ටක් කතා කරන්න. පුළුවන්. මොනවා ගැනද? මං ගැන. කවදද පුළුවන්? ඔයාගේ තාත්තට පුළුවන් වෙලාවට. එහෙනම් හෙට. ඔය උත්තර දෙන්නේ මං අහනවටද පහත්? අහනවට තමයි. ඒත් බොරුවට නෙවෙයි. මම හෙට උදේට ඔයාව ගන්න සෝමසිරි වෙවන්නම්.